සීඑල්සී රන් ණය. හදිස්සියට පරිස්සම්ම ණය. සිනසුරාදට ප්‍රියුර්ථයි. දැන් ආණ්ඩුව කරන්නේ ඩොලර් හිඟමනේ යන එක තමයි කරන්නේ. ඔබතුමන්ලාට අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරන්නට අපේ සහයෝගය අපි ලබා දෙන්නට ලෑස්ති. ඒ මොකද මේ රට ගොඩ ගන්නට ඕන. මේ විදේශ විනිම සංචිත පහළ වැටීම තුල අපි කාලකන්ණි සතුටක් ලබන්නේ නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි. අපි බලමු. හරි හරි හරි. චවල් රාජ අවිල්ල එකතු වෙනවා කරන්නේ. හරි චවල්. ඔව් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. මෙච්චර කාලෙ එකතු වෙලා වැඩ කරන්නේ. අපේ චමල් රාජපක්ෂ මැතිතුමයි අපි තමයි නරකටම කරලා තියෙන්නේ. ඔබතුමන්ලා තමයි හොඳටම කරලා තියෙන්නේ. දැන් හොඳටම කරපු නිසා තමයි අර අර ඔබතුමා පොඩ හොයලා බලන්න අර පෝර එක පිපිරෙනවානේ. බලාගෙන ඔබතුමාගේ වගකීමත් බාර දෙයි දන්නේ නැහැ හමුදාපතිතුමාට බලාගෙන. आधार තෙල් පමණයි අපි මිලදී ගත යුතු වන්නේ එනිසා තෙල් මිල තීරණය කරන්න කවුද ඉන්දියානු රිලයන්ස් සමාගම තෙල් සංස්ථා භාර අමාත්‍යවරය කේන්ද්‍රිකාල කේන්ද්‍රිකාල මහ භාණ්ඩාගාරින් යාන්තම් ඩොලර් මිලියන 20ක් හොයාගත්තා තෙල් නැවක් ගේන්න එල්සි ඕපන් කරගන්න ඉතින් මේ අඩඩඩාවට අනතුරු අතුරේ යන රාජ්‍යයක් මේක ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයකොත් ඩොලර් බිලියන 1ක සොප් එකකුත් ගන්න යනවා ඉන්දියාවෙන් පමණක් බඩු ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි බල්ලා මල්ලෙන් එලියට පයින්නේ අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඉන්දියාවට කතා කරලා ඉන්දියාවේ IOC එකේ තෙල් ටික ඉන්දියාවේ ගොල් ලංකාවට ගැලලා අපි IOC එකට රුපියල් දීලා තෙල් ගන්න යනවා මිනිසුන්ට හිතනවා දේශපාලඥ බොරුකාරයෝ හොරු පිස්සෝ කියලා ඡන්දයට මුහුණ දෙන්නේ නැති නිලධාරී පැලැන්තියකට මේකට බාර දෙන්න ඕන කියන තැනට ජනතාව තල්ලු වෙනවා මනි එක්ස්චේන්ජ් එකෙන් රුපිය ඩොලරක 230ට 240ට දැන් අරගෙන හිටියා දැන් ඒ කට්ටිය රේඩ් කරලා අද තියෙනවා ඉකොනොමි නෙක්ස්ට් එකේ ආටිකල් එකක් ඒගොල්ලෝ කියනවලු මේක පාතාලයට යනවා කියලා දැන් මනි එක්ස්චේන්ජ් එක මාස 24කට 36කට ණය ගෙවීම පස්සර දාන්න වෙනවා ඒ කාලේ ජනතාවට හුස්ම ගන්න හැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා එහෙම කරොත් විතරයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 5කි දුම් වැටියක මිල වැඩි කිරීමට ගියපු යෝජනාව සමහර සිගරට්ටුවක මිල රුපියල් 5කින් වැඩි වෙද්දී ඒ වැඩි කරන රුපියල් 5ේ මුදලෙන් මහා භාණ්ඩාගාර ලැබෙන්නේ 3.45ක් 1.55 කියන්නේ දුම්කොළ සමාගමට නම් මේ වැඩි කරමු මුදලේ සම්පූර්ණ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ රජේ. ඔබතුමා කියනවා පහකින් වැඩි කරාම ඒ කට්ටියට එකයි ගාණක් යනවා කියලා. ඉතින් දැන් 20කින් වැඩි කරාම ඊටත් වැඩි ගාණක් යනවා. දැනට තියෙන නීති අනුව ඒ අයට ඒක ලැබෙනවා. ඒක කරලා තියෙන ඔබතුමාලගේ ආණ්ඩු කාලේ. මම මුදල් ඇමතිවරයා හැටියට විශ්වාස කරන්නේ බද්දු මුදල සම්පූර්ණයෙන්ම රජයට ලැබිය යුතුයි. මේක අපේ ආණ්ඩු කාලේ විතරක් නෙවෙයි. පහුගිය හැම රජයක් කාලෙම මේක කරලා තියෙනවා. ඒක මම කියන්නේ හරියට අද අපි කරා වගේ මේ කළා එක බදු මල්ල කාලේ මොනවද කරේ මම කියන්නේ ඉන්න කලබල නැතුව ඉන්න කලබල වෙනස් කරේ නෑනේ ඔයලා බුද්ධි කලබල නැතුව ඉන්න ගරු බුද්ධිමත් මහත්මයා කාලේ අවසාන ඔබතුමා බොම පහදිලිව කියන්න ඕන බැසිල් රාජපක්ෂ මහත්මයාට මොළ හතක් නෑ එක මොළයයි තියෙන්නේ ඒක බොම වගකීමකින් කියනවා ඉතින් මෙන්න මේකල බඳින්නක දන්වලක් කරා හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයාට මොළ හතක් තියෙනවයි කියලා මෙතන නැගිලා කතා කරන එක්කෙනා වාඩි ගන්නකොට වාඩි ගන්න මොලේ උඩ මෙන්න දැන් මේ පෙරහැර යහපාරට ගන්න ගෙනාව මොල හතක් තියෙන නායකයෙක් දැන් පෙරහැර අවුල් සියලු දෙනා දැන් පැත්තක ව්‍යාපෘති ගෙනල්ලා කුෂිකර්මයක් කාලා විනාශ කරුවා ගරු ඇමතුමා ඔබතුමා පඹේ කරලා ඉවරයි සජිත් ප්‍රේමදාස මහත්තයා මෙහෙම නාගත්තේ නෑ දවස් 26ටම මම කැමැති මුලසනේ සභාපතිතුමනි මගේ විනාඩි 13ම සජිත්ට දෙන්න එන්න කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ පක්ෂ නායකවරයා උත්තර දෙන්නේ නෑ කියන්නේ මේ සියලු දේශයට විපක්ෂ නායක වගේ කියන්න ඕනේ හැබැයි මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා සජිත්ට ගහන්න එපා අපි යා තියා ගන්න ඕනේ අර මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා සජබ ආණ්ඩුවක් කරනවා කියලා ඔව් එයි හීනෙන් ආවිල හීනෙන්ම යයි එහෙම නැතුව හැබැයි ඉන්නන් එන්න නෑ අද කතික ලයිස්තුව දිහා බලපුවම ඇත්තට මේගොල්ලන්ට ආර්ථිකය කරන්න පුළුවන් මේ බලන්න කතික ලයිස්තුවේ මහාචාර්ය මහින්දානන්ද අලුත්ගමගේ මැතික මන්තුමා කතා කරා එතුමාට යූරියා පිළිබඳව මහාචාර්ය උපාධිය තියෙනවා ඊට පස්සේ කතා කරා රෝහිත අබේගුණවර්ධන මහාචාර්යතුමා එතුමා ස්කින් මේකේ කට්ටි සතරම් උපාධියක් තියෙනලු මට කිසිම මහාචාර්ය උපාධියක් නෑ ගරු කතා නැග තුනේ කශිප්ප පිළිබඳ විශේෂඥයෙක් තමයි ඒක කිව්වේ සජිත් ප්‍රේමදාස දැන් මේ දැන් කතා කරපු හාදයට කතා කරා බුල්ට කොඩයක්වත් දැම්මේ නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න ඕන ඔබතුමා බුලත් ත්‍රි කඩයක්වත් දාලා දැන් ඔය තත්ත්වෙට පත් උනේ මට ඒක කියන්නකෝ මොනවාද මොනා කඩලා මට ඇවුල් නැහැ මාලා
මානද අපි විශාල මුදල් අල්බුදයකට පත් වෙලා තියෙනවා ඒ වගේම විදේශ සංචිත පිළිබඳවත් මම පිළිගන්නවා අපි බැරෑරුම් තත්ත්වයක ඉන්න බව මම පැහැදිලිව කියනවා අනිවාර්යයෙන්ම අපිට ගෙවන්න තියෙන සෑම ඩොලර් එකක්ම ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම අපි ගෙවන බව සාතික කරනවා ඒ සාතිකය දෙන්නේ වක්කීමකින් කොවිඩ් හන්දම නෙවෙයි අපි මේ උනේ තව එක කාරණයක් තියෙනවා ඔබතුමාලා ගිය අවුරුදු පහේ කරපු දේවල් නිසා තමයි මේක කොවිඩ් වලට අමතරව වැටුනේ ඒක හන්ද තමයි ඔබතුමාලා හිටපු පක්ෂෙන් වක්කත් තරම් කරන්න වක්කත් ආත්ම ශක්තියක් නැතුව වෙන නමක් ගහගෙන තරම් කරේ ඒක හන්දවයි එකට බැස්සේ අඩු ගානේ මේ IMF එකට යන එක අලුත් දෙයක් නෙවෙයි මේ වෙනකොටත් ඔබතුමාලා නොදන්නවට අද ඇවිල්ලා ඉන්න IMF එක මෙහේ විපක්ෂ නායකතුමා කිව්වා අපි ඕන එකට උදව් කරනවා කිය. නමුත් ඔහුන්ට වක්කත් IMF ඔයලගේ දෙවියන් ආන්සේ සක්‍රයා නබැවුම් කාර්යයට වක්කත් වෙලාවක් දීලා නැහැ. මන්දා දැන් කවුද කියලා. වයිෆ්මන් ඉන්නේ අපේ පැත්තේනේ. ඔබලා ඔය කතාව IMF එක ගැන ඔච්චර තියනවනේ අපේ විශ්වාසයක් නැහැ. මොකද අපි සමාජිකයෝ. ඒක විවස්ථාඩු කුලව IMF උද්දේශය අනුව වාර්ෂික වුන් ඇහිලා මේ සමීක්ෂණය කරලා ඔවුන් වார்த்தාවක් අපිට දෙනවා. ඔබ කිව්වා අපෙන් මේටිමකට වෙලාවක් කිල්ල අපි දුන්නේ නැහැ කියලා. ඒක අසත්‍ය. ඉල්ලන්නේ ඒකත් මම කිව්වා කතා කරන්න කියලා. අපිට උදව් කරන්න කෙලින් හිටගෙන උඹලගේ ණය අපි ගෙවනවා ඊට පස්සේ උඹලගේ ණය ගන්නෙත් නැහැ කියලා කියන්න පුළුවන් ශක්තිමත් රටක් හදන්න අපිට උදව් කරන්න. ඒකයි අපිට ඕන. අර කවුද කිව්වා ලබන අවුරුද්දේ සජිත්ගේ ආණ්ඩුවක් එනවා කියලා. අපි බලමු එහෙම ආවොත් ණය නැති රටක් එතුමාට ආරම්භ දෙන්න. එහෙම හම්බ වෙන්නේ නැති හන්දා අපි බය නැතුව කියනවා. ඕයි අපි දෙනව නම් දෙන්න එහෙම රටක්. එහෙම නැතුව ණය කරලා දෙන්න දෙන්නේ නැහැ.